ස්වාමීන් වහන්සේ දැන් යම්කිසි අධිගමලාභියෙකුට තමන් පත්තු අධිගමය පිළිබඳව ප්‍රකාශ කළ නොහැකි යනුවෙන් යම්කිසි විනය නීති පැනවීමක් බුදුදහම තුළ තියෙනවද ස්වාමීන් වහන්සේ? නැහැ නැහැ එහෙම දෙයක් නැහැ. ඕනම කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන්. කොතැනකදීවත් ඒ ප්‍රකාශ කිරීම තහනමක් බුදුරජාණන් වහන්සේ පනවලා නැහැ. නමුත් අධිගමයකට පත් වුණ කෙනා අධිගමයකට පත් වුණා කියන්නේ සෝවාන් ඵලයට පත් වුණා නම් ඒ කියන්නේ ආ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කා. සකෘදාගාමී ඵලයට පත් වෙච්චිය තවදුරටත් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. ඒතර අනාගාමී ඵලයට පත් වුණාට පස්සේ ආ කාමරාග පිටියන් ප්‍රහීණය කරමින් තවත් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. චතුරාර්ය සත්‍ය අවබෝධයේදී ආ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අවබෝධ ඥාණයෙන් මෙයා දකින්න. අවබෝධ කරගන්න. එහෙනම් මේ සෑම තැනකදී මෙයා මොකද්ද කරලා තියෙන අවබෝධය? රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, චේතනාව අනිත්‍යයි, විඥානය අනිත්‍යයි කියලා දැකීම සහ අවබෝධ කිරීම. ඒතර රූපය අනිත්‍යයි කියලා අවබෝධ කරපු කෙනා දැක්ක කෙනා වේදනාව අනිත්‍යයි කියලා දැක්ක කෙනා සංඥාව චේතනාව විඥානය අනිත්‍යයි කියලා අවබෝධ කරගත්ත දැක්ක කෙනා මම අහවලා අහවලා කියලා බෝඩ් ලෑලි ගහගන්නේ ඇයිද? නෑ. ඒ නිසා එයා කවදාකවත් තමන්ගේ අවබෝධය නැවත නැවත සක්කාය දිට්ඨියක් වැඩෙන ආකාරයෙන් ප්‍රයෝග කරගන්නේ නැහැ. ඒ යමෙක් තමන් අවබෝධ ලැබුවායි කියන කාරණය තුල ආස්වාදයට ඒ අවබෝධය උලුප්පා පෙන්නනවා නම් එතනදී එයා කවදාකවත් අවබෝධයක් ලැබලා නැහැ. මොකද එයා රූපේ අනිත්‍යභාවයයි දැක්කේ. රූපේ අනිත්‍යභාවය දැක්ක කෙනා අවබෝධ කරගත්ත කෙනා රූපේ ඔසවා තමන්නේ යන්නේ නැහැ. රූපේ ඔසවා තමන්නේ යන්නේ නැහැ. වේදනාව අනිත්‍යයි කියලා දැක්ක කෙනා එයා ඇලීම් ගැටීම් වල උපේක්ෂාවන්ගේ බහලෙබ් බවට පත් වෙන්නේ යන්නේ නැහැ. සංඥාව අනිත්‍යයි කියලා සංස්කාර අනිත්‍යයි කියලා විඥානය අනිත්‍යයි කියලා දැක්ක කෙනා අවබෝධ කරගත්ත කෙනා මේවා තුලින් ආස්වාදයේ බලාපොරොත්තු වෙන්නේ යන්නේ නැහැ. ඉතින් ඔතන තමයි තැන. තේරෙනවද? එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ කොතනකවත් තමන්ගේ අධිගමය ලෝකෙට ප්‍රකාශ කරන්න එපායි කියලා හෝ කරන්න කියලා හෝ අපිට දේශනා කරන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ.